සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තිපති දුවේ. ජීවිතය සුබයි කියලා හිතෙන්නේ නැද්ද මේ වගේ මලක් දකින්නකොට? මේ මලක් කියනදී පිපෙන්න දීර්ඝ කාලයක් යනවා. හැබැයි ඉබේටම මල පිපෙන්නේ නැහැ. විශේෂයෙන් ඕකිඩ් කියන මේ වර්ගයේ ගත්තොත් කාර්ය මෙයාට අවශ්‍ය කරන කාල පරිච්ඡේදයක් තියෙනවා මලක් පිපෙන්නට. එයා මලක් දෙන්නට. එතකොට එතකන් ඉවසගෙන ඉන්නට ඕනේ. ඒ නිසා පැලයක් හිටවපු ගාම මාසයකින් දැන් අපිට මල්ලාව කියන එකක් නැහැ. ඒ නිසා දැන් ඉවසාගෙන ඉඳීම පුරුදු කරනවා. විශේෂයෙන් මේ මල් සාත්තුව කරන්න පටන් ගත්තා. ඉවසීම නැත්නම් කාර්ය, දරා ගැනීම නැත්නම් කාර්ය මල් වවන්නේ නැහැ කවුරුවක්වත්. අයියේ ඒගොල්ලෝ කියනවා වැඩක් නැහැ පල මහන්සි කොච්චර මහන්සියද වතුර දානවා දානවා හැමදාම දාන්න එපා. පෝර දාන්නට ඕනේ, කෙමිකල්ස් දාන්නට ඕනේ. ඉතින් ෆාද මේවා කරන්න කාටද වෙලා තියෙන්නේ ෆාද? එහෙම අහන්නේ නැද්ද? ඔබටත් එහෙම හිතන්නේ නැද්ද? කාටද වෙලා තියෙන්නේ? හැබැයි මේ මල් ගහක් හදාගත්තට පස්සේ මේ මල්තල කතා කරන්න පටන් ගන්නවා. මේම එනර්ජියක් ඔබට අරගත්තොත් කාර්ය මේ එනර්ජිය කාය සංලිවෙල ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මලක් හැදුවට මදි මේකේ එනර්ජියක් තියෙනවා මේ විදියට. ඒ නිසා දැන් මේ හඳේ ඇතුලේ ඇවිල්ලා තියෙන මේ මුල් ටිකත් එක්ක ඇවිල්ලා තියෙන මේ බලන්න මේක ඇතුලේ කොහොමද මේගොල්ලෝ ඉබේටම හැදිලා තියෙන පාසි ටික. දැන් මේ පාසි ටිකත් එක්ක මේ ගහක් අල්ලලා බලන්නකො කොහොමද කියලා. මේක මෙහෙම ස්කෑන් කරලා බලන්න කොහොමද කියලා. මේක ස්කෑන් කරපු ගම තේරෙනවා මේක ඇතුලේ මොනතරම් එනර්ජි එකක්, බලයක්, ශක්තියක් මේ මොහොතේදී අපේ අතට එනවද කියලා. ඒ නිසාද ගොඩක් අය හිතෙනවා ගස් හිටවනවයි කියන එක, මල් ගස් හිටවනවයි කියන එක මේක මේ ලස්සනට කරන දෙයක් කියලා. මේක ලස්සන විතරක් නෙවෙයි රත්නනම් මේ තාත්තිපුති දුවේ තියෙන්නේ. මල් ගහක් හිටවනකොට ඒක ඇතුලේ වර්ණය තුල විතරක් නෙමෙයි මේ මොහොතේදී ඒ ලස්සන තියෙන්නේ. මේ හැම ගහකම මේ අල්ලනකොට ඒක ඇතුලේ වෙනම බලයක් තියෙනවා. මේ බලය ගන්න පුළුවන් ඕනේ. දැන් මේක මේ මොහොත වෙනකොට පල්ල හැට මුල් ඇදලා 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 මේ මොහොතේදී මෙයා ශක්තිමත් කෙනෙක් කෙනෙක්. ඒ නිසා එයාගේ කඳ ශක්තිමත් කරගන්න දන්න කෙනෙක් තමයි මේ. ඒ නිසා මේ වගේ ගහක් අල්ලපු ගාම මොකද වෙන්නේ? අපේ ජීවිතවලට අවශ්‍ය කරන රූට්ස් ටික අපි හදා ගන්නවා. ඒ නිසා ඔබත් මාත් හිතුවා ලංකාරිය මගේ කකුල් දෙකෙන් මං හිට ගන්නවයි කියලා හිටගෙන ඉන්න පුළුවන්. හැබැයි සමාජය තුළ ඔබ මුල් ඇදගත්තේ නැත්නම් කාර්ය රත්නම් මේ තාත්තිපුති දුවේ සමාජය තුළ තිබෙන්නා වූ බලය උරලා ගන්න දන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩක් අයගේ ජීවිත තමාගේ ජීවිතේ තමාම ඉඳලා ඉවරයි. එතනින් යහට වර්ධනයක් නැහැ. හැබැයි මේ ගහ ගත්තොත් කාර්ය එක පැලයක් හිටෙව්වොත් එයා මොකද කරන්නේ? එයාගේ මුල් ටික දාගෙන එයා තවත් වර්ධනය වෙනවා. ඒ නිසා එයා පඳුරක් බවට පත් වෙනවා. ඒසමේ පඳුරක් බවට පත් වෙද්දී මෙයා කතා කරන විදිය වෙනස්. ඔබට පේනවද මේ දම්පාටෙන් ඇවිල්ලා මේ කහපාට ආපු ගාම මෙතන තියෙන එනර්ජි එක ආයෙ වෙනස්. මේ එනර්ජි එක අල්ල ගන්න දැනගන්නට ඕනේ. මේ එනර්ජි එක ඇතුලේ තමයි මේ මොහොතේදී විශේෂාකාර මේ ශාන්තියක් ඇති වෙන්නේ. ඒ නිසා තමයි ගොඩක් කලාවට ඔබ ගත්තුත් කාර්ය මේ සැෆ්රින් කලේ එකක් මේ කලේ එකක් පාවිච්චි කරනවා ශාන්තියකට. එන්සමී ඔබ කහකුඩු කර අරගෙන බැලුවත් කාර්ය ඒක විස බීජ නාශකයක් කහකුඩු. එන්ස තමයි කහපාට නිරන්තරයෙන්ම අපිව පියුරිෆයි කරන එකක්, අපිව මේ මොහොතේදී අලුත් කරන එකක්. එන්ස තමයි මේ මොහොත වෙනකොට දේවදාර ගහක් අල්ලගන්න දැනගන්නට ඕනේ. මේ පර්ෆියුම් හදන්න ගන්න ඉතාමත් ලස්සන දෙයක්. මේ වගේ මේ කොලයක් අරන් පොඩි කරලා මෙහෙම ඉඹල බැලුවොත් කාර්ය තේරෙනවා අපි ගන්න පර්ෆියුම් එකට වඩා මොනතරම් සුවඳයිද කියලා. එහෙනම් මෙයා ගාව තියෙන සුවඳ අපි ඇදලා ගන්න පුළුවන් වෙනට ඕනේ. නැත්නම් කාර්ය මේ දේවදාර ගහක් ඇදලා වැඩක් නැහැ. දේවදාර ගහේ තියෙන සුවඳ තමයි මගේ ජීවිත සුවඳ බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි මේ ගහ අල්ලනව නෙමෙයි, සාමාන්‍යයෙන් මේ ගහ මේ විදිහට තුරුළු කරගන්නවා. මේ ගහ තුරුළු කරගන්නවා. එතකොට මෙහෙම තුරුළු කරගන්නකොට නේ මේ ගහ ඔබට පේනවා නම් කාර්ය මේ පැලේ මොන පැලයක් කියලාද මේකට කියන්නේ? මේකට නම් කියන්නේ මිනිමලක් කියලා නේ. මිනි වලවල් වල හිටවල තිබිච්ච මල් జాතියක් නේ මිනිමල්.
හැබැයි දැන් කියනවා පිළිකාවට හොඳම බෙහෙත මේකයි කියලා. ඒ නිසා හැම ගෙදරකම දැන් කියනවා මේ මල් ගහ කාමරය ඇතුලේ තියාගන්න කියලා. මොකද ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී තමගේ ජීවිතයේ තියෙන අනවශ්‍ය ටොක්සින්ස් ඔක්කොම ඇදලා ගන්න පුළුවන් පැලෑටියක් වශයෙන් මේ මොහොතේදී මේක දැන් නම් කරලා තියෙනවා. නමුත් අපි මේ මල් පැලය ගොඩක් කලාවට ගණන් ගන්නේ නැහැ. අපි හිතන්නේ මේක මැරිච්ච මිනිසුන්ට හොඳයි, කනත්තට හොඳයි කියලා. නැහැ, ජීවතුන් අතර ඉන්න ඔබටත් මටත් තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි රත්නම් මේ තාත්තිපුති ඉදිරියේ මේ වර්ණ හැම එකකින්ම යනකොට ඔබට තේරෙනවා මේ මොහොතේදී මේ සුදු කියන පිවිතුරු බව. සුදු කියන පිවිතුරු බව අපේ ජීවිතවලට අවශ්‍යයි. හැබැයි මේ ඔක්කොම සංකලනය වෙන්න පුළුවන් කමක් තියෙන ඩෝනේ. දැන් අපි හිමින් සීරුවේ මෙතෙන්ට ගියොත් සුදු පාට, දම් පාට, කහ පාට, මේ හැම එකක්ම මෙතන සංකලනයක්. මේ සංකලනය මේක ගොඩක් වැදගත්. මේක ගොඩක් වැදගත්. ඒ නිසා අපි කියනවා මගේ විදියට මගේ පාට රැකගෙන මට ඉන්න ඉඩ දෙන්න කියලා. නැහැ, අපිට පුළුවන් කමක් තියෙන ඩෝනේ විවිධත්වයක් අපි ගාව තිබුණත් අපි ඔක්කොටම එකතු වෙලා ඉන්න තැන ඒක තමයි බියුටි එක, ඒක තමයි ලස්සන. ඒ නිසා සුදු වෙන්නද පුළුවන්, කහපාට වෙන්න පුළුවන්, මොන තලයක දුල තිබුණත් නේ. ඒ නිසා මෙන්න මේ ලස්සන ගේන්න පුළුවන්. එහෙනම් රත්නනම් මේ තාත්තිපුතේ ඉදුවේ මේ මල්ගස් හදනවා නෙමේ, මේ මල්ගස් අපිට කතා කරනවා. එහෙනම් ඔබේ ගෙදරත් මල්ගස් හදා ගන්න, හදාගෙන කතා කරන්න සලස්වන්න. ඔබට දේව ශක්තිය, දේව බලය ලැබේවි. මත් ප්‍රාර්ථනා කරනවා අද දවසේදී මේ මල්ත් එක්ක ඉඳගෙන ඔබගේ ජීවිතය ලස්සන සුන්දර ජීවිතයක් බවට පරිවර්තනය වෙන්න කියලා. ජේසුස් පිටයි.